සේරිස්සක දිව්‍යපුත්‍රයාගේත් ඒ වෙළඳුන්ගේත් එක්වීම යම් තැනක සිදුවනා. ඒ අහන්. ඔවුන් විසින් පවසන්ලද මේ සුභාසිත කතාව සියලු දෙනාම අහගෙනඉන්න. සේතව්‍ය නුවර පායාසි කියල රජ කෙනෙක් ටියා. එයා යසස් ඇති බූමාටු දෙවියන් අතර උපන්න. ඒ දෙවයා, න්ගේ විමානය සතුටින් ඉන්නවා නොමිනිස් වූ ඒ දෙවයා මිනිස්සුන්ට මෙහෙම කිව්වා. අමනුස්සයන්ගේ වාසස්ථාන තියෙන්නේ සැකසහිත වූ වනන්තරේ ඒ වගේම අල්ප කෑම්බීම් ඇති අල්ප ජලය ඇති කාන්තාරය මේ ගමන හරිම දුස්කරය මේ වැලිකතර මැද තනිවෙලා සැකබියෙන් නැසියන මිනිස්සුනේ. මේ වැලිකතරේ පළතුරු නෑ. අලවර්ගනෑ ගින්දරට ඕන කරන දෙයක් නෑ කෑම්බීම් කොහෙන් ලැබෙන්ටද. මෙහි තිබෙන්නේ රත්වෙලාගිය දරුණු රළු පසුුවයි වැලි විතරයි. මෙහි තිබෙන්නේ රළු පසක්. පත්වෙච්ච කබලක් වොගේ සැපක් නෑ පරලො නරකයක් වොගේ. බොහෝ කල්ලිඳලා පිසාච්්‍යන්ටයි වාසස්ථානය වෙලා තියෙන්නේ. මේ ප්‍රදේශය රිසිවරුන්ගේ සාපලත් භූමයක් වගේ. ඉතිං ඔබ මොනවගේ දෙයක් නිසා මොනවගේ දෙයක් කැමති වෙලාද මිමසන්න නැතුව හිතුවක්කාර විදියට මේ ප්‍රදේශයට ආවෙ නිද භයනිසාද නැත්නම් මං මුලාවීමක් නිසාද. පින්වත් දිව්‍ය පුත්‍රය අපි අංග මගද කියන රටවල්වල ඉන්න ගැල්කරු. අපි මේ බොහෝ බඩුමුට්ටු පුරවාගෙන සින්දු සෝවීර දේසයට යන්නේ මිලමුදල් උපයාගන්න අදහසින් තමයි අපි මේ ගැල්ගමන යන්නේ දවල්කාලේ පිපාසේ ඌලගන්න බැරුව ගොනුන්ටයි මිනිසුන්ටයි පහසු තැනයක් ඔයාගෙනයි අපිියාවේ. ඉතිං අපි ගොනුන් කෙරෙයි කරුණාවෙන් වේගෙන් පිටත් වෙලා ආවා. රෑ වැරදිපාරේ ගමංකළේ සුදුසුකාලේ බලලා නොවේ. අපේ ගමන යන්න බැරි වුණා පාර වැරදුනාා. අන්දයන් වගේ ආකූල වුණ මේ වනේ හොඳටම මම් මුලාවුණ. දුර්ග මම්මාාවත් ඇති මේ වැලිකතර මැද්දේ මුලාවුූ සිත් ඇතිවයි අපි ඉන්නේ දිසාව සවයාගන්න බෑ පින්වත් දිව්‍ය පුත්‍රය මේ වගේ දෙයක් අපි කලින් දැකල නෑ ඔබත් මේ විමානයත් හරිම ශ්‍රේෂ්ටයි මෙතැම් පටන් අපිට ජීවිතය ලැබුණා කියලා මේ දැක්කට පස්සේ අපි සතුට සිතින් ඔද වැඩිලයි ඉන්නේ. මිනිසුනෙ මුහදෙන් එතරත් මේ වගේ වැලිකතරෙත් වේවැල් බැඳයන මාර්ගවලත්, කනුසිටවල යන මාර්ගවලත්, ගංගා පරුවත ආදී දුර්ගම ස්ථානවලත් මිලමුදල් හම්බකිරීමට ඔබ බොහෝ දිසාවල යනවා. වෙන රජවරුන්ගේ රාජධානිිවලට යන ඔබ විවිධ රටවල මිනිසුන්ගෙන් මොනොවගේ දේවල්ද අහන්නේ. මොනොවගේ දේවල්ද ඔබ දකින්නේ. දරුවනි ඒ අසිරිමත් තොරොත්තුර ගැන අපි අහන්න කැමති. දිව්‍ය කුමාරය. මීට වඩා අතිශ්‍යයම අසිරිමත්තුූ සැපයක් ගැන නම් අපි අහලත් නැ දැකලත් නැ. මේ හැමැ දෙයක්ම, මිනිස් සැපත ඉක්ම ආගිහින් තියෙනවා මේ උතුම් වර්ණය දැකලා අපි තෘප්තිමත් වෙන්නේෙනෑ ආකාසේ පැන්පකුණු තියෙනවා බොහෝ මල් තියනවා බොහෝ සුදුනෙළුම් තියනවා නිතරම පළතුරු පිරුුණු ගස්තියෙනවා අතිශ්‍යයම සුහොඳවත් වෙලා දිව්‍යසෝඳ වහනය වෙනවා වයිරෝඩි මැණිකෙන් කරපු උස්කනු තියනවා පබුුවලින් කළ සැරසිලි තියනවා මැසිරිගලින් පත්මරාග මැණික්වලින් කරපු කනුතියෙනවා මේ හැම එකක්ම බබලනු. දහස් ගනන් කනුතියනවා ඒවා සමාන කරන්න කිසිවක් නෑ ඒ මුදුනේ තමයි ඔබේ ලස්සන විමානය තියෙන්නේෙ රන්වන් වේදිකාවන් තියනවා රන් පට තියනවා රන් පටින් ලස්සනට සරසලතියනවා මේ විමානය හරි මට සිලිප්‍රී දඹරන් පැහැයෙන් බබලනවා ප්‍රාසාදෙට නගින්න ලස්සන පඩි පෙළවල්තියනවා ඉතා ලස්සනට ඉස්තිරව සියුම්ම පිළිවෙලකට හැදිල තියෙනවා මේ විමානය අතිශයෙන්ම දැකුම්කලු සිත් අලවන එක රුවන් විමානය ඇතුළෙ බොහෝ කෑම්බීම් තියෙනවා. දිවව අපසරාවන් පිරිවරාගෙන ඉන්නවා. මිහිංගු බෙර පනාබෙර තූරියනාද ආදයෙන් සොඳුරු ගෝෂහ නැගෙනවා පිළිගැනීමේ ස්තුති ගීතිකා ගැයනෝ. ඒ ඔබ දිව අපසරාවන් පිරිවරාගෙන සතුට වෙනවා. මනෝ රම්යවූ මේ උතුම් දි්‍ය විමානයෙහි තිබෙන සැපසම්පත් ගැන නම් සිතලා ඉවර කරන්න බෑ වෙස්සමොුණ රජ්ජරුවන්ගේ නලිනී ප්‍රාසාදය වගේ ඔබ දෙවියෙක් වදද හෙම නැත්නම් යකෙක් වදද ඒමත් නැත්නම් සක්‍රදිවියවදද මනුස්සෙක් වදද පින්වත් දිවිය පුත්‍රය මේ ගැල්ගෙනියන වෙළන්දන් තමයි ඔය කරුණ අහන්න ඇත්තෙම ඔබ කවු්ද පින්වත් වෙළන්දනි මගේ නම සේරිස්සක මං යක්සේක්. මන්තමයි මේ කාන්තාර සහිත වැලිකතර ආරක්ෂා කරන්නේ මේ ප්‍රදේශය මම පාලනය කරනවා. වෙසමුණි රජ්ජිරුවන්ගේ වචනට අනුවතමයි පාලනය කරන්නේ. පින්වත් දිව්‍යපුුත්‍රය ඔබෝේ සම්පත් හේතු ප්‍රත්්‍යය ්‍රහිතව පාල වෙලාද ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වෙලාද තමන් විසින් නිපදවාගෙනද දෙවිවරුදීලද මේ ගැල්ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ ආන්නේ මෙතරම් මනෝරම්ය වූ සැපසම්පත් ඔබට ලැබුණේ කෝමද පින්වත් වෙළෙන්දනි මගේ මේ සම්පත් හේතු ප්‍රත්තේ රහිතව පහල වෙලාත් නොවේ ක්‍රමක්‍රමයෙන් පරිනාමයට පත්වෙලලාත් නොවේ තමන් විසින් නිපදවාගෙනත් නොවේ. දෙවුරු දීලත් නොවේ තමන්විසින් කරගත්තු අලාමක පුණ්‍යකර්ම නිසයි මෙතරම් මනෝරම්ය වූ සැපසම්පත් මට ලැබනේ පින්වත් දිව්‍යපු ක්‍රය ඔබ සමාදංවුණ පෘතේමකත්ත ඔබේ බඹසර ජීවිතයමකක්ද මොනවගේදයක් පුරුදු කරලද මෙම විපාකය ලැබුණේ. මේ ගැල්ගෙනියන වෙළෙන්දන් තමයි ඔය කරුණ අහන්න මෙතරම් මනෝරම්ය වූ සැපසම්පත් ඔබට ලැබුණේ කොහොමද. ඒ කාලේ මං කොසල් ජනපදේමයි රජ කළේ මම් ප්‍රසිද්ධ වනේ පායාසියන නමින් මං පිම්පව්වල විපාක නැතයන දෘෂ්ටියයේ හිටියා මං ලෝබ කෙනෙක් වෙලා හිටිය. පාපී කෙනෙක් වෙලා මරණීම් මතු කිසිවක් නැත යන උත්්චේදවාදීක් වෙලා හිටියේ. කුමාර කස්සම නමින් ශ්‍රමණයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බෞස්ෘතයි විචිත්‍ර ධර්මකථකයි. උදාරයි උවහන්සේ මට ධර්මකතාව වදාලා එදා තමයි මගේ දෘෂ්ටිහුල් ටික ඉවත්තුනේ ඉතින් මං උන්වහන්සේගේ ධර්මකතාව අහලා උපාසකෙක් බවට පත්තුර සතුම් මැරීමෙන් වෙන් වුණා ලෝකෙ නොුදුන්දේ ගැනීම අත්තැරිය මත් පැන් බිවෙනෑ බොරු කිව්වනෑ තම බිරිඳගෙන් විතර සතුටුණා ඒක තමයි මගේ ගෘතේ ඒකම තමයි මගේ බමසර ඒක හොඳට පුරුදු කරලා තමයි මේ පුන්නේෙ විපාකෙ ලැබුණෙ තමන් විසින් කරගත්තු අලාමක පුුණ්ණිකර්ම නිසයි මේ දි්‍ය විමානය මට ලැබුණේ. ප්‍රඥාවන්ත මිනිස්සුන් කියලා තියනෙ නම් ඇත්තක්මයි. ඒ පණ්ඩිතයන්ගේ වචන වෙනස් වෙන නම් නැැ. පින්කරගත්තු කෙනා යම් තැනක යනවානම් ඒ ගියගිය තැන තමන් කැමැති සැපසම්පත් ලබලා සතුට වෙන. අකුසල් කළ පුද්ගලයා යම්තැනක යනවානම් ඒ ගිය ගිය තැන සෝක වැලපීම් ලැබෙනවා වද වේදනා ලැබෙනවා බන්ධන ලැබෙනවා අයපත ලැබෙනවා කවදාවත් අපාදුකෙන් නිදහස් වෙෙනෙ. ඒ මෝතේ ඒ දිව්‍යබිරිස තුළ කැලඹුණු ස්වභාවයක් ඇති වුණා. මම්මුලාවුන ස්වභාවයක් ඇති වුණා. දිව්‍ය කුමාරය පරිවාර් දෙවියන්ගේත් ඔබගේ දොන්නස්ගතයක් ඇති වනේ මක් නිසාද. පින්වත් දරුවෙන මේ තියෙන්නේ මහාරිරු වනයක්. මේ වනෙන් දිව්‍ය සුගන්ධය හමනෝ. දිවාරෑ දෙකේම අන්දකාරය නැති කරලා ආලෝකයේ ලබාදමින් මේ විමානයට ඒ සුගන්දය හමනෝ. අවුරුදු සේකට වතාවක් මේ මහාරී රුක්වලින් එකේක මල්පෙත්ත ගානය ගැලවිල වැටනෝ. එත්තකොට තමයි දැනගන්නේ මං මේ දිව්‍යලෝකෙට ඇවිල්ලා මිනිස් ආයුසවලින් සියක් වසරක් ඉක්ම ගියා කියලා. මං මේ විමානය ඉන්නේ අවුරුදු පන්සිජයක් විතරයි. මං ඒක දන්නවා. ආයුසත් විනත් එතකොට පිරිහි ලනු. අන්න ඒ ගැනයි මගේ හිතේගුඩා සෝකයේ තියෙන්නේ. පින්වත් දි්‍ය පුත්‍රය මේ වගේ කිසිදේකට සමාන කරන්න බැරි බෝකල් පවතින විමානයක් ලැබිලා ඔබ මොනවට නම් සෝක වෙනවාද. යම් කෙනෙකුට ආයසවත් අඩුනම් පිනත් අඩු නම් අන්න එබන්දුු කෙනෙක් නම් සෝක කළටකමක්නෑ. පින්වත් දරුවෙන. මාකරේ යහපත් හැඟීමෙන්මයි නුඹලා ප්‍රිය වචනවලින් මටමේ අවවාද කළේ. මාත් නුබලාව ආරක්ෂා කරනා. යම් තැනකට යන්න කැමැතිනම් සුවසේම එතැනට යන්න පුළුවනි. අපි බලාපොරොත්තුවන්නේ මිලමුදල් ටිකක් යහමින් අම්ඹකර ගන්ට සින්දු සෝවීර භූමයට යන්නයි. අපි පොරොන්ඳුණු විදිට තෑගිභෝග සම්පූර්ණ කරලා සේරික්සක නමින් ලොක පූජාවක් කරනවා ඔය සේරිිත්සක පූජාවල් කරන්ටයන්ට එපා දැන් ඔය කියනේ මක් ඇදද ඒ හැම දෙයක්ම ඒවිදියට සිද්ධ වේවි පෞුකම් අත්තරින්න ධර්මානුකූලෝ ජීවත්වයමට අධිෂ්ඨාන කරගන්න මේ වෙරඳ පිරිස අතරේ එක්තරා උපාසකෙකන්නවා ඔහු බෞස්රෘතයි සිල්වත් ශ්‍රද්ධාවන්තයි යාග සම්පන්නයි සුපේසල කෙනෙක් විචක්ෂණ බුද්ධියක් තියනවා ප්‍රීතිමත් සිතින් ඉන්න නුවන තියෙන උපාසකෙක්. ඔහු දැන දැන බොරු කියන කෙනෙක් නොවේ සතුම් මැරීමට හිතන කෙනෙක් නොවේ සමග සම්පන්න වන්න අය වංකිරීමට කේලාම් කියන කෙනෙක් නොවේ නුවනින් යුක්තව කතා කරනවා යාපද්දය කතා කරනවා වැඩිහිටියන්ට ගරුසරු කරනවා කීකරුයි විනීතයි ොරන අධදිසීලය තුළ පිරිසුදුන කෙනෙ ඔහු මවපියන්වත් ධාර්මිකෝ පෝෂණය කරනවා. ආර්ය පැවතුම්වලින් යුක්තයි. මංහිතන්නේ ඔහු මවපියන්ට උපස්ථාන කරන්න ඕන නිසා තමයි බෝග සම්පත් සොයන්න. තමන් උදෙසානම් නොවේ මවපියන්ගේ ඇවෑමෙන් ඔහු නිවන අවබෝධ කරගැනීම පිණිස ශාසන බ්්‍රක්්ම චරිියාවේ හැසිරේවි. ඔහුරුජුයි අවංකයි සටකපට නෑ මායානෑ පිටිින් හොඳ පෙන්නාගෙන වෙන දෙයක් හිතේතියාගෙන කතාබස් කරන්නේ නෑ. ඒවිදී යහපද්දය කරමින් සිටින ධර්මය පිහිටි කෙනෙක් දුකක් ලබන්නකෝමද ඒත් උපාසක පින්වතා සිටපු නිසාය තමයි මන් නුබලා ඉදිරිෙහි පහලවනේ එනිසා වෙළෙන්දන ධර්මයයි දකින්න ඕන ඒ උපාසක පින්වතා නැතුව නුබලා මේ ගමන ආවානම් ආකූලවෙච්ච අන්දයම් වගේ මේ මරුකතරේ අනුන්ගේ කරදරවලට බඳුන් වෙලා නුබලා ඉක්මනින්ම විනාස වෙනවා. ඒ කාන්තේම සත්කෘුෂයන්ගේ ඇසුර සැපයක්මයි. පින්වත් දේවපුත්‍රය කවු දෙයක් මොනවගේ වැඩක්ද කරන්නේ ඔහොට කතා කර නම මොකක්ද ගේ ගෝත්‍රය මොකක්ද අපි කැමැති ඒවා දැකගන්න ඒක එහෙමමයි ඔබ යම් කෙනෙක් ගැන අනුකම්පාවෙන් න්නම් මෙහි පහළ වනේ ඔබ යමකුට ප්‍රියයි නම් යාගේ පැමිණීම ලාබයක්මයි ඔතන කෙනෙක් ඉන්නවා එයා කරණ වෑමී බාබර් කෙනෙක් යාග නම සම්භව එයා තමයි කොස්සෙම් පනාවෙන් ජීවත්වන උපාසකතුමා යා වහඳුන ගන්න යා කම්කරුවෙන් යා බොහෝම තැන්පත් කෙනෙ එයාව පහත්කොට හිතන්නේ එපා. පින්වත්දිව්‍ය පුත්‍රේ අපි දන්න ඔබ කාගැනද කීවේ කියලා නමුත් එයා ඔය ආකාර කෙරෙක් කියලා අපි දැනගෙන හිටේ නෑ. පින්වත්දිව්‍ය පුත්‍රය අපි ඔබේ උදාර වෝ වචනය අහලා ඒ තැනැත්තාව පුදන්න කැමති. ඔය තවලමෙයි බාලමාලු ඒවගේ මධ්‍යම් වයසඇති. යම් කිසි ලෝබි මිනිසුන් ඉන්නවා නම්? ඔවුන් සියල්ලෝම මේ විමානෙත් නගිත්වා. පින්වල විපාක හොඳින් බලත්තා. එතකොට සියලු දෙනාම මන්තමයි ඉස්සර වෙලා යන්න කියලා. එතන හිට පර කරණවෑමයක් පෙරටු කරගත්තා. හැමෝම සක්‍ර දෙවියන්ගේ තවතිසා බවන්නට නගෙනවා වගේ ඒ විමානෙත් නැගගත්තා. ඉතින්ඒ සියලුදනාම මන්තමයි ඉස්සර වෙන්න කියලා ඉතා උනන්දුවෙන් තෙරුවන්සරණගිය. පාසකවරු බවට පත්වුණ සතුම් මැරීමෙන් වෙන් වුණා ලෝකේ සොරකමෙන් වෙන් වුණා ඊට පස්සේ මත් පැන් ිවිවෙත් නෑ ගොරුකිව්වෙත් නෑ තමන්ගේ බිරිඳගෙන් පමණයි සතුටුණේ ඔවුන් හැමෝම මන්තම ඉස්සර වෙන්න කියලා ඉතා උනන්දෙන් තෙරුවන් සරණගේ උපපාසකවරු බවට පත්වනා ඒ තවලම සතුටින් අනු මෝදං වුණ දිව්‍ය ඉර්දියෙන් නැවත නැවතත් අනුමෝදං වුණා. මිලමුදල් යහමින් හම්බ කරන්ට ආස ඇති ඔවුන් සින්දු සෝවීර භූමියට ගිය. ගිහින් හිතාගත් පරිද දෙෙන්ම වෙළඳ ගනු දෙනු පරිපූර්ණ කරගත්තා. කිසි කරදරයක් නැතුව ආපසු පාටිලි පුත්‍ර නගරයට ආවා. ඔවුන් කරනරයක් නැතුවස්ුවසේම තමන්ගේ නිවේස්වලට ගිය. ඹුදරුවන් සමග සතුටුණ ආනන්දයට පත්වනා සතුටු සිටත් ඇති වුණ වඩ වඩා සතුටනා සේරිිත්සක කියලා මහා උත්සවයකුත් කළ ඔවුන් සේරිත්සක කියලා පිරිවෙනකුත් හැදවා ඔන්න ඔය විදිහට සත්තුරුෂයන්ගේ ඇසුර ලැබුණාම මහා යාපතක් වෙනවා දහම් ගුණ ඇති උතුමන්ගේ ඇසුර ලැබුණාම මහා යාාපතක් වෙනවා එකම උපාසක පින්මතෙක් නිසා සියලු සත්‍යයන්ටම සැපසැලසුනා. දෙවෙනි සේරිස්සක ප්‍රේතවස්තු වයි.